පින්වත්නි අපි ඔබට කියා දෙන්න ඕනේ එක කාලෙක එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඔය පාටලිපුත්‍රය නැත්නම් පෙරළුපුනුවර කියන ප්‍රදේශයේ වැඩ හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් නාරද කියලා. උන්වහන්සේ මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ එහෙ වැඩ ඉන්න කාලේ මුණ්ඩ කියලා රජ කෙනෙක් හිටියා මේ ප්‍රදේශයේ. මේ රජතුමා තමයි මේ ප්‍රදේශයේ පාලන කළේ. ඔහුට හිටියා භද්‍රා කියලා බොහොම ප්‍රියමනාප බිසවක්. බිසව කලුරිය කළා. ආය මරණයට රජුරුවන්ගේ නෝනද නිගන්නගේ නෝනද කියලා අදාළ නැහැ. ඒක සෝබාධාමට අනුව තවත් එක මරණයක් විතරයි. සමහර හිතන් හිටියට ධනේ බලේ තියෙන අයගේ ත මරණය කියන එක අධ්‍යක්ෂින් වෙනස් කියලා හිතුවට ධනේ බලේ තියෙන නැති කියලා එකක් නැහැ පින්වත්නි. මරණ ධර්මයේ හැමෝටම පොදු වෙච්ච එක. භද්‍රා මලාම ඔහුට දරා ගන්න බැරි වුණා. අන්තිමට මොකද කරන්නේ? මුණ්ඩ රජතුමා භද්‍රා දේවියගේ සිරුර ළඟට වෙලා අඬ අඬ මුණ්ඩ කියන රජතුමා තමන්ගේ අමාත්‍යවරයෙක් හිටියා පියක කියලා ඔහුට එන්න කියලා කිව්වා. මේ දේහය කුණු වෙන්නේ නැති වෙන්න බෙහෙත්වල ගල්වල යකඩ ඔරුවක දාලා තියෙනවා. යකඩ පෙට්ටිය. අන්තිමට පියක අමාත්‍යවරයා තමයි මේ විෂය බාර වෙච්චි නැත්නම් යකඩ ආදී කර්මාන්ත මේ කටයුතු බාර වෙච්චි. පියක අමාත්‍යවරයා රජුරුවන්ගේ ඉල්ලීමට බෙහෙත් ගල්වල මේ මිනිය කුණු වෙන්නේ නැති වෙන්න යකඩ වලින් ආවරණය කරපු මංජුසාවක වහලා තියෙනවා. දැන් රජතුමා මෙතෙන්ට එනවා නේද? ආහාර ගන්නෙත් නැහැ, නිදා ගන්නෙත් නැහැ, රටේ පාලනය කොහොමත් කරන්නේ. කොහොම කාලයක් ගත වුණා. ඊට කල්පනා කරනවා මේ රජාට වෙලා තියෙන දෙයක්. අර ඉස්සිය මලසවින් තාම අඬනවා. රටට අයහපතක්, ඔහුටත් අයහපතක්. බේරගන්නේ කාට කියලාද? ආවට ගියාට උපදෙස් දෙන්නත් බෑ රජවරුන්ට. අර ස්වාමීන් වහන්සේ නාරද කියලා භික්ෂුවක් වැඩ ඉන්නවා මේ ළඟ පන්සලක. උන්වහන්සේ බොහොම ගුණමත් ප්‍රඥාවන්තයි. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේට වත්මුණ ගස්සන්න ඕනේ කියලා කල්ලතුව ගිහිල්ලා පියක කියන උන්වහන්සේට, ස්වාමීනි අපේ රජුරුවන්ට මේ මෙහෙම සිද්ධියක් කියලා කන්නෙත් නැහැ, නාන්නෙත් නැහැ, නිදන්නෙත් නැහැ, රටේ කටයුතු කොහොමත් කරන්නේ නැහැ, මේ ඔහුගේ හිත හදන්නේ කොහොමද? ඔන්න බලන් කින්වත් දැන් ඔබේ යාළුවෙක් ඔය වගේ ප්‍රශ්නයක ඉන්නකොට එයාගේ හිත හදන්න කවුරු මොන ගස්සන්නේ? ඒකට සුදුසුසා කවුද? සමහරු නම් කියන්නේ මේ වෙලාවට එයා වෙක්කරන්ගෙන් අරක්කු ටිකක් බොන්න වෙන්නේ කියලා. සමහරු කියන්නේ එයා වෙක්කරන්ගෙන් විනෝද ගමනක් තියන්නේ. එයාව සමහරු හිතන්නේ මේ වගේ චිත්ත පීඩාවෙන් ඉන්න කෙනාව වෙනස් කරන්න නම් එයාට තනි වෙන්න දෙන්න එපා, පිරිසත් එක්ක ඉන්න දෙන්න. ඔන්න ඔය වගේ తాවකාලික පිළියම් ගැන අපි අහලා තියෙනවා. නමුත් මේක කල්පනා කරනවා නෑ මොන ගස්සන්න ඕන මේ ලෝකේ ඇත්ත කියලා දෙන්න පුළුවන් කෙනෙක්. අන්තිමට ස්වාමීන් වහන්සේට කිව්ලා කිව්වා ස්වාමීනි මෙන්න මේ සිදුවීමක්. උන්වහන්සේ කැමති වුණා රජු මොන ගැහුවද. අන්තිමට අමාත්‍ය රජුට ගිහිල්ලා පෙරැත්ත කරලා මේ ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්න හවල්තන අත උන්වහන්සේ වන්දනා කරමින් කැඳවාගෙන ගිහින් රජු බොහොම කැමැත්තෙන් ගිහින් කරදරයක් වුණාම වෙලාවකට අපි කවුරු හරි කියන්නේ වහනවා. දැන් මොකද වෙන්නේ? එක්කරගෙන ගිහිල්ලා උන්වහන්සේ ඉස්සරහා රජු උන්වහන්සේ පැහැදිලි කරනවා රජුතුමනි මේ ජරා ධර්මය එසේ නොවේවා කියලා නොදිරාවා කියලා ප්‍රාර්ථනා කළොත් මේ මිනිස්සු කියන්නේ දිරන්න ඇති වෙයි, නාකි වෙන්න ඇති වෙයි වගේ හිතන මිනිස්සු ඉන්නවා. හැමදාම තරුණකම තියේ ඒ වගේ හිතන මිනිස්සු. ඕනතරම් වයසක මිනිස්සු පාරේ දකින්නවා දැක්කට තමන්ට ඒක වෙයි කියලා හිතෙන්නේ නැහැ. තමන්ට වඩා වැඩි මල්ලයි හිටියට තමනුත් ඒ වයසට එනකොට ওই தත්ත්වයට පත් වෙනවා. ඒකට ලොකු කාලයක් නැහැ. ඒක මේ මොහොතේ සිදුවීමෙන් පවතිනවා. ඒක තේරෙන්නේ නැහැ. ආච්චිට හිනා වෙනවා, සීයට හිනා වෙනවා, කොල්ලා හිතන්නේ හැමදාම කොල්ලා කොල්ලා විදිහට මිදීද. දෝනි හිතන්නේ කෙල්ල හිතන්නේ හැමදාම එයා ඒ විදිහට මිදීද. එයා හිතන්නේ එයා ආච්චි වගේ වයසට ගියාම ආච්චි අම්මා වගේ නම් වෙන්නේ නැහැ, මං ඊට වඩා වෙනස් කෙනෙක් කියලා. මේ ආච්චි අම්මට ඊට වඩා හොඳ තරුණයක් තිබ්බා.
සියයට ඊට වැඩිය හොඳ තාරුණයක් තිබ්බා. දැන් ඔහොම වෙලා හිටියද? ඒක නිසා ඔය සියයට ආච්චිට වඩා හොඳ නැති වයවෘද්ධ බවක් ඔය දරුවට උදා වෙනවා කියලා යාට තේරෙනවා. කෙනෙක් හිතනවා නම් Taman දිරන්නේ නැහැ වගේ හැඟීමකින් මේ ලෝකේ වෙනස් වෙන්නේ නැහැ වගේ හැඟීමක් තියෙනවා නම් වෙනස් වෙන දවසක දරා ගන්න. මොකද ලෝක වෙනස් වෙනවා. ඒක දිනනවානේ. එදාට අඬනවා. එදාට පපු යත ගහ ගන්නවා. එදාට වැඩ කරන්නේ නැහැ. එදාට තරහකාරයෝ hina වෙන්න පටන් ගන්නවා. එහෙමනේ. යාළුවෝ ටික ටික දාලා යනවා. මොකද වැඩක් නැහැනේ. අඬ අඬ ඉන්නවා. හිතේ අමාරු වෙනවා. මූණ අපුට කරගෙන. කොයි මිනිහද කැමති මූණ අපුට කරන්? ඔහේ විදෝ විදෝ ඉන්න කෙනෙක් ඇසුරු කරා. මිනිස්සු හැමෝම කෙනෙක් ඇසුරු කළේ Tamanta මොන ප්‍රයෝජන ලැබෙනවද කියලා බලාපොරොත්තු. එකනේ තියෙනකොට ගොඩක් යාළුවෝ ඉන්නේ නැති වෙනකොට නැත්ති. හින්වත්නි බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට අනුව නාරද හාමුදුරුව පැහැදිලි කරනවා රජනි ඒක නිසා එහෙම හිතුවොත් මේ වගේ පාඩු ගොඩක් සිද්ධ වෙනවා. හැබැයි ජරා ධර්මයේ බලාපොරොත්තු වෙන්න කෙනා ජරා ධර්මයේ ගැන දන්න කෙනා තමන් දිරා යනකොට තමන්ගේ කයට යන්නම් මේ අපහසුතාව ඇති වෙනකොට ලෝකේ වෙනස් වෙමින් යනකොට කැමති විදිහට තියා ගන්න බෑ කියලා තේරෙනකොට එයා මොකද කරන්නේ? ඒක ධර්මානුකූලව දකින්න පටන් ගන්නවා. ධර්මානුකූලව දකින්න ඒක තමන්ගේ අවබෝධයටත් යොදා ගන්න. පින්වත්නි දේශනා කරන නාරද හාමුදුරුව රජුනි මරණ ධර්මය ව්‍යාධි ධර්මය ව්‍යාධි ධර්මය ලෙඩවීම එසේ නොවේවා කියලා හිතුවොත් මම විතරයි ඉන්නව නේද? කොයි මිනිස්සු ලෙඩ වුණාට කමන්නේ නැහැ. ලෙඩ වුණාට කරන්න දෙයක් නැහැ. මම නම් ලෙඩ වෙන එකක් නැහැ. මන්නම් මොනවා කෑවත් මුකුත් වෙන්නේ නැහැ. මේ විදිහේ පෙනඩෝල් පෙත්තක්වත් දීලා නැහැ. තව කයිවරුත් ගන්නවා. හැබැයි ඊළඟ බරපතල අසනීපේ ළඟට දන්නේ නැහැ. කින්වත් දැනට රෝහල් ගත වෙලා ඉන්නේ. ඔය හැම මිනිහෙක්ම දවසක නිරෝගී වෙන්න පුළුවන්නේ. ඒක නිසා ඔබයි මමයි දැනට නිරෝගීව ඉන්නවා කියලා උදම්මනන්න නරකයි. මොකද දැනට උත්පල වෙලා ළඩ වෙලා ඉන්න මිනිස්සු කලින් අපි වගේම නිරෝගීව හිටපොයි. එහෙනම් ව්‍යාධි ධර්මයේ එසේ නොවේවා, මේ ව්‍යාධි ධර්මයේ ඇති නොවේවා කියලා ධම්මසේ කෙනෙක් හිතනවා නම් ඒක වෙච්ච දවසට මොන දෙන්න බැරි වෙනවද? අඬනවා. නිඳ යන්නේ. බඩගිනි වෙන්නේ. වැඩ කරන්න හිතෙන්නේ නැහැ. එදාට හතුරු කොහොමත් hinaද? යාළුවෝ දාලා මරණින් මතු දුකකේ තිබුණා. පාඩු ගොඩයි. වයම් කිසි කෙනෙක් ව්‍යාධි ධර්මය එසේ එහෙමයි ඒක ජීවිතේට ලං වෙන එකක් කියලා දන්නවා නම් එයා ව්‍යාධි ධර්මයට සූදානම්. දෙද වෙනකොට එයා දන්නවා මේ රෝග ස්වභාවය. එයා ඒකට සතුටින් මුණ දෙනවා. එතකොට එයා ගන්න ඖෂධ පවා යාට උපකාරයි. එතකොට එහෙම හිතනකොට අච්චර පාඩු වෙන්නේ නෑ. හැබැයි ඒ විදියට දිගින් දිගටම අධ්‍යයනය කිරීම මුළු සංසාරයෙන්ම නිදහස් වීමට පවා ඔහුට මඟ පෙන්වනවා. මරණ ධර්මයක් නෙහා. මරණ ධර්මයක් එහෙමයි. මරණ ධර්මයක් එහෙමයි. හිමත්නි මරණ ධර්මය එසේ නොවේවා කියලා කවුරු හරි හිතනවා නම් එසේ නොවෙනවා කියලා කවුරු හරි හිතනවා නම් එයාටත් එසේ වෙච්ච දවසට දරා ගන්න. දැන් මේ මට මොන වෙයිද තියෙනවා? මේ අවුරුදු 80 ගණන් ඉඳලා අම්මා මැරිලා තියෙනවා. තාත්තා මැරිලා තියෙනවා. දෝනිලා පුතාලා තාම අඬනවනේ දරා ගන්න බැරුව. දැන් මාස 2යි 3යි 4යි. තාම අපේ අම්මා වයසයි කියලා දන්නවා. අපේ තාත්තා වයසයි කියලා දන්නවා. ඒ වුණාට මට හරි අමාරුනේ හිත හදාගන්න. ඇයි? අම්මා තාත්තා එසේ මරණයටපත් වෙනු ඇතයි කියා මොහොතක්වත් හිතුවේ නැහැ. ඊට කලින් අම්මලාගේ මලගේ බල්ලවල ගිහින් තිබුණා. තාත්තලාගේ මලගේ වලල ගිහින් තිබුණා. හැබැයි එහෙම වෙයි කියලා මොහොතක්වත් හිතුවේ නැහැ. ආ මේ මොහොතේ වරද්දට දැන් බඳිනවා. ඒක නිසා බොහෝන තරම් මලගේ වලල යන නැති. ඔබට පණිවිඩයක් තියෙනවා හැම මොහොතකම. ඒ පෙට්ටියේ තියෙන මිනිහ අයින් කරලා ඔබේ මිනිහ කියලා බාදරේම කරන කෙනාගේ මිනිහත් හිටින් කියලා බලන්න. එතකොට ඔබේ මනස පුරුදු වෙයි. කොහොමත් මිනිස්සු මරණ කෙරේ. එදාට
ඔබ මරණ ධර්මය කියන්නේ ලෝකේ තවතර සිද්ධියක් විතරක් ඒක කර්මස්ථානයක් බවට පත් වෙනවා ඒක නිසා පින්වත්නි අපිට පේන කතාවයි ලෝකයේ ඇත්ත කතාවයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා කියන්නේ